මේ හලාවත සිංහපුර කේද වාචකය ගැන නව ක්ලෝගන් ප්‍රෝටීන් ටූත්බ්‍රෂ් මුඛ සෞඛ්‍යට අප්ග්‍රේඩ් එකක් බිරිඳ හා දියණිය ඝාතනය කර ව්‍යාපාරිකයා දිවි නසාගෙන අඹුසැමිය නතර ඇති වූ මුදල් හා ඉඩම් ආරවුල් මේ මරණවලට හේතු වී ඇති බව තමයි පොලිසිය දැන් මේ සිද්ධිය පිළිබඳව කරන ප්‍රකාශය සටහන් කරන්නේ. එම දිවයින වාර්තා කරන්නේ හලාවත ත්‍රිත්ව මරණ බිරිඳ හා දියණිය ගෙලකපා මරලා සැමියාගේ මරණය ගැන විවෘත තීන්දුවක් ලබා දී තිබෙනවා. මේ දිවයින පුවපතේම වාර්තාවේ එලෙස සටහන් කර තිබෙන්නේ ඒ ආකාරයටයි. එම සිද්ධිය පිළිබඳව වාර්තා කර තිබෙන ආකාරය මේ අරුණ පුවප්පත බිරිඳ හා දියණිය ඝාතනය කර සැමියා දිවි නසා ගත්තා දැයි දැන් සැකයක් මතුවී තිබෙනවලු. ඒ අරුණ පුවප්පතේම සටහනක වාර්තා කර තිබෙන ආකාරය හලාවත කෝටිපතියා බිරිය දියණිය මරා පුලුස්සා ගින්නට පැන දිවි නසාගෙන ගාන් කුමාර වීරසිංහගේ වාර්තාව සිය බිරිය හා දියණිය ඝාතනය කර එම සිරුර වලට ගිනි තබා හලාවත කෝටිපති ව්‍යාපාරිකයාද ගින්නට පැන සිය දිවි හානි කරගෙන ඇතැයි හලාවත සිංගප්පූරේ පිහිටි නිවසක් තුල සිදු මරණ සම්බන්ධයෙන් මෙතෙක් සිදු කළ විමර්ශන වලින් තහවුරු වෙනවා. බිරිඳත් දියණියත් ඝාතනය කර ඇත්තේ ගෙල කපා බව හලාවත රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය දහරි අයියේ මිලංගරත්න මහතා විසින් මේ කළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වෙනවා. බිරිඳගේ ගෙලේ කැපුම් පහරවල් 6ක්ද දියණියගේ ගෙලෙහි කැපුම් පහරවල් 2ක්ද ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී තමයි මෙලෙස අනාවරණය වෙන්නේ. අද පුවත්පත වාර්තා කරන කේද ජනක සිදුවීමත් මේ හලාවත සිංගප්පූර කේද වාචකය බිරිඳ හා දියණිය ඝාතනය කර ව්‍යාපාරිකයා දිවි නසාගෙන අඹුසැමිය නතර ඇති වූ මුදල් හා ඉඩම් ආරවුල් මේ මරණවලට හේතු වී ඇති බව තමයි පොලිසිය ප්‍රකාශ කරන්නේ. හිරම් ප්‍රියංකර ජයසිංහගේ වාර්තාවක්. ඒ අතරේම හලාවතම කම්පා කළ දෙමහල් නිවසේ අබිරහස් ඝාතනයේ තොරතුරු රැසක් එළියට එකම දියණියගේ සහ බිරියගේ ගෙල කපා ඝාතනය කර නිවස තුලම ගිනි තබා ව්‍යාපාරිකයාද ගිනි තබාගෙන දිවි නසාගෙන තිබෙන හිරම් ප්‍රියංකර ජයසිංහම වාර්තා කරනවා. මේ ලංකාදීපයට හලාවතම කම්පාවෙන් ගේ ඇතුලේ දරසයක් ගසා දරුවත් එක්කම ගිනි තියාගෙන මිය ගිය පියා ලංකාදීපට ශ්‍රීනා ප්‍රසන්න ජයසූරියගේ වාර්තාවකයි එම සටහන වාර්තා කර තිබෙන්නේ. අද ලංකාදීප පුවපතේ සටහනක